අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආම භක්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදීන සම්පාදී තබ්බං අහම බන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රතම ධානං ප්‍රසම්පජ්ජ විහරති තී සාදු 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 සදා බුද්ධි සම්පන්න පින්වත්නි අවබෝධ කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි කලයුතු දේ කලයුතු වෙනවා නොකලයුතු දේ නොකර සිටියයුතු වෙනවා ප්‍රායෝගිකව ඒ දේශනා කළ තියෙන මාර්ගය භාවිතා කරන්න ඕනේ පාවිච්චියට ගන්න ඕනේ ඉතින් මෙන්න මේ උතුම් මාර්ගය භාවිතා කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රායෝගික වැඩපිළිවෙල සාකච්ඡා කර ගැනීම සඳහායි බෞද්ධ ආමාත්‍ය ජාලය නිවන් මඟ කියන ධර්ම දේශනා මාලාවක් සංවිධානය කරන්නේ මෙය බොහෝ ශාස්ත්‍රීය කරුණු එකතු කරගන්න ධර්මදේශනා මාලාවක් නෙවෙයි ශාස්ත්‍රීය කරුණු එකතු කරගන්නට වැඩිය බහුශ්‍රුතභාවය වර්ධනය කර ගැනීම විතරක් අරමුණු කරන්නේ නැතුව ධර්මදේශනා මාලාවේ අරමුණු කරන්නේ ප්‍රායෝගිකව මොකක්ද අපි කරන්න ඕනේ කියලා. දැන් අද දවසේ අපි ප්‍රථම ධ්‍යාන මට්ටමට තමන්ගේ චිත්තසංතානය වර්ධනය කරගන්න
ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන සාකච්ඡා කරන්නේ මින් පෙර ආතුව ආනාපාන සති භාවනාවෙන් ලබාගත් යම් දැනීමක් එක්ක අපිට ඒ පිළිබඳව තව උනන්දු ඇති කර ගැනීම සඳහායි අපි සාකච්ඡා කරා ආනාපාන සති භාවනාවෙන් සමත භාවනාවක් විදිහට ඒක විදර්ශනා භාවනාවකුත් බවට පත් වෙන විදිහ කොහොමද කියලා සාකච්ඡා කරා දැන් අපි බලන්නේ මේ සමත පැත්තෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද ඇයි අපි මේවා කරගන්න ඕනේ කියලා තේරුම් ගැනීම ඒක තියෙන වටිනාකම තේරුම් ගැනීමයි අපිට ජීවිතයක් ලැබුණා ලැබිච්ච මේ ජීවිතයේ අපි ඔක්කොගේම තියෙන්නේ එක බලාපොරොත්තුවක් හැමෝගෙම තියෙන එක බලාපොරොත්තුවක් එහෙම කිව්වම කවුරුත් මාත් එක්ක එකඟ වෙන්න ලෑස්ති නැහැ හාමුදුරුවෝ කොහොමද එහෙම කියන්නේ එහෙම කියන්න බෑ අපි ඔක්කොගේම තියෙන එක බලාපොරොත්තුවක් ඈ එහෙම වෙන්නේ කොහොමද කියලා එහෙනම් මම ආයසරයක් කියනවා ඔක්කොගේම තියෙන එකම බලාපොරොත්තුවක් කියලා තියෙන එකම බලාපොරොත්තුව තමයි සතුටෙන් ජීවත් වීම එතකොට දැන් අපි මේක තේරුම් ගත්තාම බලන්න ඕනේ මේ සතුට කියන එක කොහෙද උපදින්නේ සතුට ඇහි උපදිනවාද ඇහෙන් රූප පේනකොට කොහෙද උපදින්නේ සිතේ නේද කනින් මිහිරි ශබ්ද ඇහෙනකොට ඇහැට කැමති රූප දැනෙනකොට හිතේ උපදිනවා මිහිරි ශබ්ද ඇහෙනකොට කනේ උපදිනවා නාසයට හොඳ ගඳ දිවට හොඳ රස දැනෙනකොට සිතේ උපදිනවා නේද මිහිරි ශබ්ද ඇහෙනකොට කනට මිහිරි ශබ්ද ඇහෙනකොට සිතේ උපදිනවා එතකොට දැන් මේ සතුට කියන එක උපදින්නේ කොහෙද සිතේ සිත සතුට කර ගැනීම සඳහා සිත සතුට කර ගැනීම සඳහා අපි ඇහැ කන නාසය දිව ශරීරය සහ ආදරය ආදී දේවල් භාවිත කරමින් මනස කියන ඉන්ද්‍රිය තුල අවශ්‍ය කරන ධර්මයන් උපදවා ගන්නවා එතකොට එහෙනම් හිත කියන්නේ නිෂ්පාදනාගාරයක් කියලා හිතන්නක මොනවාරි නිපදවන තැනක් එතන වෙලාවක සතුට විතරද උපදින්නේ නෑ දුකත් උපදිනවා නේද දිගටම සතුට උපදවා ගන්න පුළුවන් නෝ බොහොම හොඳයි නේද දිගටම සතුට උපදවා ගන්න පුළුවන් නම් කිව්වහම මහා අවඥා සහගත හිනාවක් තමයි ඔය පැත්තෙන් ආවේ නේද අප්පෝ ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ නේද ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ කියලා හරියට මට නිකන් එහෙම කතා කරලා කිව්වා වගේ ඔය පැත්තෙන් හිනා වුණ විදිහ අප්පෝ නේද එහෙනම් ඔන්න දැන් හිත ගැන අපිට දැන් හොඳට තේරෙනවා එහෙනම්. ඒකේ සතුට උපදවා ගන්න අපි හැදුවට වැඩියෙන් දුක් උපදවන ගතියක් තියෙනවා. ඉපදෙන ගතියක් තියෙනවා නේද? ඉතින් මොකද කරන්නේ? දුක් හැදුනහම දුකෙන් ඉන්නවා, සතුට හැදුනහම සතුටෙන් ඉන්නවා. හිතේ එක එක වෙලාවට එක එක විදිය. ඒව මන්ද කරගන්න. නෑ. නේද? මේක සම්පූර්ණයෙන්ම අනිත්‍ය මත රඳාපවතින හිතක් බවට පත් වෙනවා. කොහොම නමුත් හැමදාමත් කාගේ හරි උදව්වක් ඕනේ මේක සතුට කරගන්න. ඒ විතරක් නෙවෙයි කොහොමද බලන්න අපි සතුටෙන් ජීවත් වෙන්න සතුට හදාගන්න ක්‍රමයක් හදිස්සියෙම අධහැන්දා සතුට හදාගන්න ඕන නම් මම මොකද කරන්න කියලා බලපුවා හොයාගත්තා. මට ලොකු සතුටක් හදාගන්න උවමනා වුණා හිතේ. මම මොකද කරන්න ඕන? ඔන්න අර විවාහ මංගල උත්සව වගේ වෙලාවලදී සතුට හදාගන්න මොකද කරන්නේ? ආන් ඒ වගේ වෙලාව බලවම හරිය වෙලාවට ඉතින් නේද සතුට එතන ඒ වගේ තැනකදී සතුට හදාගන්න අපි හදන්නේ මොකද කරන්නේ? කැමති අයට එන්න කියනවා. නේද? එහෙනම් වන් ඇහැ සතුට කරන්න පුළුවන් ඔක්කොම ලෑස්ති කරනවා වටේට. ලස්සනට සරසනවා. නේද? ලස්සනට ඇඳ ගන්නවා කට්ටිය. කැමති ඔක්කොටම එන්න කියනවා නේද? ඇහැට ඔක්කොම ප්‍රිය දේවල් දකින්න තියෙන්නේ. කනට පේන්නේ නැනේ ඔක්කොම කියනලා සංගීතය කියනලා දාගන්නවා සද්ද ගොඩක් දාගන්නවා හා නාහෙට ඒත් එහෙම ඒ පැත්තම සූඳ කරන්න පුළුවන් ඒව ගහ ගන්නවා මල් කියනලා තියා ගන්නවා දිවට පේනවනේ එහෙනම් වැඩි නේද හරි එහෙනම් ඇහැ කන නාසය දිව ශරීරයට අවශ්‍ය කරන කැමැති දේවල් එකතු කරවුවොත් අධහැන්දාවේ කොහේ හරි තැනක අන්න හිත සතුට කරන්න පුළුවන් ඉතින් එහෙම කරගෙන ඉන්නකො එතකොට සතුටේ මෙහෙටයි එන්නේ. පත්තිගානක් නැත්තම් කැමති කෑමක් කන්න ගන්නවා. එක දිගට එක දිගට එක දිගට කාගෙන කාගෙන යනවා.
දැන් කෑමක් තියෙනවා දිවක් තියෙනවා ඔක්කොම තියෙනවා හැබැයි සතුට ටිකක් වෙලා යද්දි නැති වෙනවා කැමැතිම කට්ටිය ඇවිල්ලා ඉන්නවා අදත් ඉන්නවා හෙටත් ඉන්නවා අනිද්දාත් ඉන්නවා යන පාටක් නැහැ දැන් සතුට නැති වෙනවා කට්ටිය ඉන්නවා සතුට නැති වෙනවා තේරෙනවනේ වැඩි ඉතින් මේ වගේ මේක මහා උගුලක් මේක මහා මොකද්ද වැරදීමක් අපි නිකන් මොකක් හරි පටලගෙන වගේ ස්වභාවයක් තේරෙන්න ඕනේ ඇහැකනාසය දිව ශරීරයට පංචකාම සම්පත්තියෙන් සතුට හොයන අයට හරි අකරතැබ්බ තමයි වෙන්නේ. හරි. ඉතින් ඔන්න මලමිනී ළඟට වෙලා කෑ ගහනවා ඊට පස්සේ අකරතැබ්බ වෙන්නේ මොකද? ඒ සතුට ලබා ගන්න ගියාට වැඩිපුර විඳින්න වෙලා තියෙන්නේ. කැමැති අය කිට්ටු කරගෙන සතුට ලබන්න බලාගෙන ඉන්න අයට මොකද කරන්නේ? කැමැති අය කිට්ටු කරගෙන කැමැති අය කැමැති විදිහට කතා කරනවා නම් නේද? කැමති අය කිට්ටු වෙලා විතරක් මදි. ඒ කට්ටිය කරුණාවෙන් කතා කරන්නත් ඕනේ. ඒ කට්ටිය මං කැමති විදිහට මං අවශ්‍ය දේවල් මට ලබා දෙන්නත් ඕනේ. ඒ හැමදේම වෙනවනම් සතුටයි. හැබැයි තින් ඒක කවදාකවත් ඒ විදිහට වෙන්නේ නැහැ. උනත් ඒක පවත්වා ගන්න බෑ. ඒකින්ද වැඩිපුර ඉන්න වෙලා තියෙන්නේ දුකයි. ඒ විතරක් නෙවෙයි ලොකු වියදමක් දරන්න වෙලා. මේ හිත සතුට කරන්න හරියට වියදම් කරන්න වෙලා. ඇයි? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබා ගන්න ඕනේ මේකට. රූප ලබා ගන්න වියදම් කරන්න ඕනේ, ශබ්ද ලබා ගන්න වියදම් කරන්න ඕනේ. දන්නවනේ නේද? පංචකාම සම්පත්තියට හරියට ඇයි ඔය වැඩ? හරියට වැඩ කරන්න වෙලා උපන් දවසේ ඉඳන් වැඩ. හිතරකේ උපන් දවසේ ඉඳන් වැඩ නැහැ නේද? නේද? බලන්න කිරි ගොඩක් බොනකොට අම්මා කිරි ටිකක් දෙනකොට සතුට ඇති වෙනවා. ඒ කියන්නේ අනුන් එක නවත්තන්නේ. එතකොට කිරි උරණ එක නැවතුත් ආය එයාට සතුට නැති වෙනවා. ඒකින්ද මොකද කරන්නේ? එක දිගට කිරි උරන්න වෙනවා එයාට එක දිගට. සතුටින් ඉඳලා. එහෙනම් වැඩ. ආපු වෙලාවෙ ඉඳන් වැඩ. නේද? ඉතින් මේ එදා පටන් ගත්ත මේ සතුට ඇති කරගැනීමේ වැඩපිළිවෙල සතුට ඇති කරගන්න කරන වැඩපිළිවෙල අද දක්වාම හරියට වැඩ. ඒත් ඇති සතුටක් නැහැ මොකද ඒක ස්ථිර ස්වභාවයක් නැති හින්දා. ඉතින් ඒකකින් අපි බලන්න ඕනේ ඔය ටික තමයි අපි දන්නේ. ඇහැට කැමති රූප, කනට කැමති ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට පහස කියන ඒවා ලැබුණොත් සතුට ඇති වෙනවා කියන එක තමයි අපි දන්නේ. හැබැයි තවත් ක්‍රමයක් තියෙනවා කියලා දන්නේ නැහැ. යම් විදිහකින් අපිට කයෙහි දැනීමේ ස්වභාවයෙන් අයින් වෙන්න පුළුවන්කමක් ලැබුණොත් මොන වගේ තත්ත්වයක් තියෙද? කය දැනෙන්නේ නැතුව බලන්න අපි ගන්න උත්සාහය මොකද්ද කියලා. මේ බලන්න අපිට ලැබිලා තියෙන මහා අනවශ්‍ය වස්තුවක් තමයි මේ කය කියලා කියන්නේ. මොකද කය භාවිතා කරගෙන හිත සතුටු වෙන්නයි අපිට සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. හම්බෙච්ච කය මේක බෙරේ වගේ. බෙරේට පාර වැදුනොත් තමයි සද්ද ඇහෙන්නේ. ඒ වගේ ඇහැට රූප, කන්ට ශබ්ද, නාසයට ගන්ධ. ඉතින් දැන් අපිට ලැබිලා තියෙන මං කිව්ව අකරතැබ්බේ තමයි මිහිරි ශබ්ද අහන්න කියලා තියෙන කන. අමිරියවත් ඇහෙනවද නැද්ද? නේද? හොඳ දෙයක් බලන්න කියලා මෙහෙම බලනකොට නරක දේවලුත් පේනවද නැද්ද? එහෙනම් අන්න අකරතැබ්බයක් කියන්නේ ඒක නිකන් හරියට නිකන් අර මේ මම මෙච්චරක් දෙන්නම් හැබැයි මගේ වැඩේත් කරලා දෙන්න ඕනේ කියලා සමහර අය කියන්නේ. මම ඔයාගේ වැඩේ කරලා දෙන්නම්. ඔයාගේ වැඩේ කරලා දෙන්නම් හැබැයි මගේ වැඩේත් කරලා දෙන්න ඕනේ. මම ඒක කරන්නේ කොන්දේසි සහිතව. හරි මම මේ දේ කරන්නම්. මට මෙන්න මේ දේ කරන්න ඕනේ. ඒ වගේ අපිට මේ ස්වභාව ධර්මයෙන් ඇහැක් ලැබිලා තිනවා. ඔහේ කැමති ඒවා බලා ගන්නවා. හැබැයි අකමැතිවත් බලන්න ඕනේ. කැමති ඒවා බලන්න ඇහැක් දෙන්නම් අකමැතිවත් බලන්න ඕනේ. කැමති ඒවා අහන්න කනක් දෙන්නම් හැබැයි අකමැතිවත් අහන්න ඕනේ. අපි ඉතින් මුකුත් නැති අපි කියන්න ඇති නේද? කියන්න ඇති නේ. ඒ වගේ හරියන්නේ නැහැ නේද? කමක් නැහැ ඉතින් ඔන්නයි. කියලා තණ්හාවට ඇහැගෙන ආසේ දිය ශරීරය අපිට සකස් වෙනවා. හැබැයි හොඳ ඒවා නරක ඒවා ඔක්කොම එකේ ඇතුල් වෙනවා. මට නවත්තන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් ඒකින්ද මේ කය සංසිඳවා ගැනීමට හැකියාවක් ලැබුණොත් අන්නේ වෙලාවේ කයේ දැනීම නැති වෙලා යනවා. හොඳයි. ඔකත් එක්ක මම මෙහෙම කියන්නම්. අපි මෙහෙම කල්පනා කරලා බලමු. අපේ ජීවිතය පාලනය කරන මහා බලවේග දෙකක් තියෙනවා. හරි.
අපි මේ ගෙනියන ජීවිතේ පාලනය කරන ලොකු බලවේග දෙකක් තියෙනවා. මොකක්ද ඒ? මාව අභිභවා මගේ හැකියාව අභිභවා මාව පාලනය කරන බලවේග දෙකක් තියෙනවා. ඒ තමයි කය සහ සිත. මේ බලන්න. මේ කය වැඩ කරන්නේ මට ඕන හැටියටද නැත්නම් කයට ඕන හැටියට මට වැඩ කරන්න වෙලා තියෙනවද? කයට ඕන හැටියට මට වැඩ කරන්න වෙලා තියෙනවා. ඇයි? කය බඩගිනිය කිව්වොත් කෑම දාන්න ඕන නැත්නම් කලන් දාලා වටනවා. නිදි මතයි කිව්වොත් හරහා පෙරලා දාන්න ඕන මේක. කසන්න කිව්වොත් නලියන්න කිව්වොත් නලියන්න ඕනේ. කසන්න ඕනේ. නේද? නාවන්න ඕන. නාවෙන්නද හිටියොත් මොකද වෙන්නේ? නේද? එහෙනම් කණ්ඩ දෙන්න ඕනේ, බොණ්ඩ දෙන්න ඕනේ, නාවන්න ඕනේ, කසන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, බෙහෙත් හේත් කරවන්න ඕනේ. පුදුම වදයක් දෙන්නේ. ඒවා එකක්වත් නොකර බෑ. එහෙනම් කයෙන් සැප වේදනා ලබා ගන්න නැත්නම් කයෙන් සැප විඳින්න බලාපොරොත්තු වෙන අපි පුළුවන් තරම් කයට නේද සැප වේදනා ලබා දෙනවා වෙනුවට සන්තෝෂම් දෙන්න වෙලා තියෙනවා. නේද? පගාව දෙන්න වෙලා තියෙන කයට. එහෙනම් පුදුම වදයක් විඳින්න වෙලා තියෙනවා. කය අපිට වැඩි කය කියන දේක අපිට කරන්න සිද්ධ වෙලා. හදිස්සියේ මේ දැන් හරි කිව්වොත් එහෙම ශාරීරික කෘත්‍යයක් කරන්න ඕනේ කියලා ඉතින් මේ වැඩ ඔක්කොම දාලා යන්න වෙනවා. ඒ තරම් එයා බලවත්. හොඳ අනිත් බලවේගය තමයි හිත. එයාගේ මොකද දන්නේ තත්ත්වය? එයා මොකද ආයේ නේද? උදේම කියනවා මට දුව බලන්න යන්න ඕනේ. යනවා ගිහින් දුව බලනවා කිව්වොත්. යනවා ගිහින් පුතා බලනවා කිව්වොත්. කියන කියන හිත කියන කියන දේ අමාරුවෙන් නමුත් කරන්න වෙනවද නැද්ද? කරේ නැත්තම් මොකද? ඇතුලෙන් ගිනි තියෙනවා වාගේ. කැමති දේ නොලැබුණොත් ගිනි තියෙනවා වාගේ. කෑ ගහනවා ළමයි එහෙම කෑ ගහනවා අපිට තේරෙන්නේ නැහැ ඒක. නේද? චොක්ලට් කෑල්ලක් දැක්කහම දැකලා දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? ආන් ඇතුලේ ගිනි ගන්නවා වාගේ. ඉතින් කෑ ගහනවා කෑ ගහන්න ඉන්න බැරි හින්දා. ඉන්න පුළුවන් නැහැ කෑ ගහන්න. නේද? අමාරු හින්දා අඬනවා. විලාප තියෙනවා වාගේ අඬනවා. ඒ වගේ කෑ ගහන්න මේ හිත ඉල්ලන දේ අපිට දී ගන්න බැරි නොත් ඇතුලෙන් රිදීනවා. ඇතුලෙන් පිච්චෙනවා වගේ දැනෙනවා. ඉතින් ඒක හින්දා මොකද වෙන්නේ? ඔන්න ඒ හිත සංසිඳවන්න අවශ්‍ය කරන දේවල් අපි දුන්නේ නැත්නම් ඒකෙන් අපිට මහා වේදනාවක් ඇති වෙනවා. ඉතින් ඔය දෙක බේරගෙන ඉන්න එක තමයි උදේ ඉඳන් හන්දගෙන ගන්න කරන්නේ. කයේ අපහසුකම් ඇති වෙන්නේ නැති වෙන්න වැඩ කටයුතු කරගන්නත් ඕනේ. හිතේ අපහසුකම් නැති වෙන්න වැඩ කටයුතු කරගන්නත් ඕනේ. ඒක ලේසිද? ඕවා කරන්න ගිහිල්ලා ඇති වෙලා තියෙන්නේ කියනවා මං අහගෙන තියෙනවා. මට දැන් ඇති වෙලා තියෙන්නේ. කී දෙනෙක් කියලා තියෙනවා කියන්න බෑ. නොකියපු කෙනෙක් ඉන්නවද? ඇති වෙලා තියෙන්නේ කියලා. ඒත් ගැලවෙන්න බෑ. ඒත් ගැලවෙන්න බෑ. අන්න ඒ ගැලවෙන්න බැරුව තියෙන අපි ওই බලවේග දෙකෙන් අයින් වෙන්න ඕනේ. ආන්ගේ බලවේග දෙකෙන් අයින් වෙනකොට හරි පුදුම වැඩක් වෙනවා. මේ කය පාවිච්චි කරනවා කියන්නේ හරියට නිකන් ආයම්ම කෙනෙක් හිතුවක්කාර ළමෙක් බලා ගන්නවා වගේ. ආයම්ම කෙනෙක් හිතුවක්කාර ළමෙක් බලා ගන්නකොට මොකද වෙන්නේ? අම්මා නම් ඉතින් ආදරේ හින්දා හරි වැහිලා යනවා කියන්නේ. බලා ගන්න එක දැන් මෙතෙන්ට ආවනම් මේවා පෙරලනවා මේවා පෙරලනවා මේවා පෙරලනවා කෑ ගහනවා වඩා ගන්න කියනවා විවෙන් තියන්න කියනවා ආය වඩා ගන්න කියනවා සින්දු කියන්න කියනවා ඒ වගේ මොනවා හරි එක ඒ වගේ හොඟාත් දඟ ළමෙක් බලා ගන්නවා වගේ තමයි මේ කය නේද? නැගිටින්න කියනවා, ඉඳ ගන්න කියනවා, ආය නැගිටින්න කියනවා, වම් කකුල උඩින් දකුණු කකුල තියන්න කියනවා, ආය දකුණු කකුල උඩින් වම් කකුල තියන්න කියනවා. ඉඳ දෙන්නම නැහැ ඒ විදිහකට. නේද? ඉතින් එහෙම තියෙන මේ කය හදිස්සියේම දැනෙන්නේ නැතුව ගියොත් හරියට අර දඟ ළමයාව බලා ගන්න ආයම්මට ළමයාට නිින්ද ගියා කියලා දැනුණත් එහෙම ආයම්මට මොකද වෙන්නේ? හරි සතුටක් දැනෙනවා. අම්මේ යන්තම් බුදි. නේද? මොකද ඒ සතුටක් දැනෙන්නේ? එයාට ලොකු විවේකයක් හම්බ වෙනවා. ටික වෙලාවකට විවේකයක් හම්බ වෙනවා. අන්න ඒ වගේ මේ ශරීරයේ දැනීම නැති වෙලා යනකොට මේ ශරීරයේ දැනීම නැති වෙලා ගියොත් අපිට ලොකු විවේකයක් ලැබෙනවා. කාටද? අපේ හිතට. හරිද? ආන්ගේ විවේකයේ හින්දා මහා සැපයක් ඇති වෙනවා හිතේ. මහා සැපයක් ඇති වෙනවා. විවේකයේ හින්දා ඇති වෙන
සැපය. විවේකයේ හින්දා ඇති වෙන සැපය. අන්න ඒ විවේකයේ හින්දා. මොකද්ද? එහෙනම් අපි ඔන්න තවත් සැපයක් ඇති කරගන්න ක්‍රමයක් තමයි කය නොදැනී යන මට්ටමට යම් කිසි වැඩපිළිවෙලක් සකස් කරගන්න එක. ඊළඟට කාම වස්තුන් කෙරෙහි තියෙන කැමැත්ත කියන්නේ උස්සන් ඉන්න බරක් වගේ. හරි? කාම වස්තුන් කෙරෙහි තියෙන කැමැත්ත හරියට ණයක් අරගෙන ඉන්න කෙනාට තියෙන හිතේ තියෙන බර වගේ. ණයක් අරන් පොලිය ගෙවන්න තියෙති ඉන්න කෙනා කියලා හිතන්නකෝ. ණය මතක් වෙනකොට මොකද වෙන්නේ? හරි අමාරුයි හිතට. පොලිය කිට්ට වෙනකොට පොලිය ගෙවන දවස කිට්ට වෙනකොට ගොඩක්ම අමාරුයි. හා දැන් පොලිය ගෙව්වා කියන්නකෝ එක සැරයක්. එතකොට මොකද? දැන් ටිකක් සතුටුයි. යන්තම් පොලිය ගෙවලා දැම්මා කියලා සතුටුයි. හැබැයි ණය බර නෑ බර එහෙම තියෙනවා නේද? ඒ වගේ අපි හිතමුකෝ අපි කැමති කෙනෙක් ඉන්නවා කියලා. කාමච්ඡන්දය එහෙනම් කාට හරි කෙනෙකුට මම ගොඩාක් කැමතියි. කාම වස්තුවකට කැමැත්තක් තියෙනවා. කැමැත්තක් තියෙනව නම් මට සැරෙන් සැරේ පොලිය ගෙවන්න ඕනද නැද්ද? බලන්න යන්න ඕනද නැද්ද? සැරෙන් සැරේ මේ හැරෙන්නන්න ඕන. ඒක පොලිය ගෙවනවා වගේ. පොලිය ගෙව්වා කියලා ණය බර අඩු වෙනවද? පොලිය ගෙවලත් මොකක්ද අහලා ඉන්නේ? කියන්නේ අද ගිහින් බලලා මොකක්ද අහලා ඉන්නේ? හෙට කොහොමද? හෙටත් ගිහින් බලලා මොකක්ද අහලා ඉන්නේ? හෙට කොහොමද? හැමදාම හෙට කොහොමද කියලා අහන්න ඕනේ ඇයි? හැමදාම බලන්න ඕනේ. කැමති දේවල් හැමදාම බලන්න ඕනේ, හැමදාම අහන්න ඕනේ, හැමදාම විඳින්න ඕනේ. හරියට පොලිය ගෙවනවා වගේ. ඇතුලේ තියෙන කැමැත්ත තියෙන තාක්කල් මේ පොලිය ගෙවීම ඉවර වෙන්නේ ඉතින් අපිත් මොකද කරන්නේ? පොලිය ගෙවගෙන ජීවත් වෙනවා. කියන කට්ටිය මට ඇහිලා දෙනවා දරුවෝ බලන්න යන්න ඕනේ. දැන් ගිය සතියේත් බල්ලාව නේද? ඔව් ඒ වෙනට ආයෙ යන්න ඕනේ. මේ සතියේ බල්ලාව ඊළඟ සතියේත් යන්න ඕනේ. නේද? අහුවෙලා තියෙන්නේ. නගත ණය ගෙවනවා වගේ මේ යම් කිසි රූපයක් උපාදානය වුණාම හරියට නිකන් කාමච්ඡන්දය කියලා කියන අන්නේ වගේ නේද? කැම જાති කියලා හිතන්නකෝ. සැරෙන් සැරේ නේද? අපි සතියකින් විතර අහවල් දේවල් කෑවේ නැහැ. සතියකින් විතර කෑවේ නැහැ. සතියකට සැරයක්වත් අහවල් දේ කන්න ඕනේ නේද? අහවල් අය දකින්න ඕනේ කියලා එක එක ක්‍රමවේද සකස් කරගන්න. එතකොට ඒ වගේමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. එතකොට කාමචන්දේ කියලා කියන්නේ ණයගත් බරක් වගේ. ව්‍යාපාදේ කියලා කියන්නේ හරියට නිකන් අසනීපයක් වගේ කියලා ධර්මයේ තියෙනවා. උණක් ගැවුණා කියලා හිතන්නකො. වෙනදා කරන විදිහට වැඩ කරගන්න පුළුවන්. හොඳටම කේන්ති ගියා කියලා හිතන්නකෝ. වෙනද කරනවා වැඩ කරගන්න පුළුවන්ද? දැන් තරහ කියන එක මහා බරක්. තරහ කියන එක හරියට අසනීපයක් වගේ. ඊළඟට අපිට යම් කිසි කෙනෙක් අපි අරගෙන ගිහලා හිරේ විලංගුවේ දැම්ම කියන්නකෝ. හිරේ විලංගුවේ දැම්මොත් එතෙන්ට මෙලා කොටු වෙලා ඉන්න ඕනේ නේද? හැබැයි අනිත් අය එලිපහලියට බහැලා ගොඩාක් වැඩ කරගන්නවා. හිරේ විලංගුවේ දාපු එකනට එක තැනකටලා ඉන්න වෙනවා. ඒ වගේ අපේ හිතත් අපිව හිරේ විලංගුවේ දානවා වගේ තීන මිද්‍ය ඇති කරනවා. අද බෑ, හෙට බෑ, අනිද්දා කී කී පස්සට කල්දා හිත අපේ හිත ඇකිලිලා වගේ හිර වෙලා වගේ අර කිසිම කාර්යයක් සම්භාවයක් නැතුව සමහර අයගේ ජීවිත නිකන් මැටි ගුලි වගේ වෙලා ඔහේ තියෙනවා. ඒ හිත ප්‍රබෝධමත් නැහැ. අන්න ඒ වගේ ඔහේ තිබ්බ තැන තියෙනවා. කතා කරවුවත් ඕන පැය ගාණක් කතා කර ඉන්නවා, නිදාගත්තොත් පැය ගාණක් නිදා ඉන්නවා. කිසිම කාර්යක්ෂම ගතියක් වැඩක් කරගන්න පුළුවන් ගතියක් නැහැ. අන්න ඒ වගේ තත්ත්වයක් ඒකට කියනවා තීන මිද්දේ කියලා. ඊළඟට හිත පොඩ්ඩක් නොසන්සුන් වෙලා අර හරිය නිකන් හුළඟේ ලෙල දෙන කොඩියක් වගේ. ඉතින් හුළං තියෙන පැත්තට හැරි ඒක ලෙල දෙදී ඉන්න වෙනවා. අන්න ඒ වගේ හිත නොසන්සුන් වෙලා මේ වගේ පංච නීවරණයන්ගෙන් යටපත් වෙලා තියෙන හිත හදිස්සියෙම ඒ හැම එකකින්ම අයින් වුණොත් අර ණය බරෙන් ඉඳලා ණය ගෙව්වා වගේ. හරි, ණය ටික ගෙවලා දැම්මොත් ආය පොලිය ගෙවන්න ඕනද? නෑ, ණය බරත් ඉවරයි. අසනීපයකින් ඉඳලා හොඳ කරගත්තා වගේ. හිරේ විලංගුවේ වැටලා ඉඳලා නිදහස් වුණා වගේ. එතකොට ඒ වගේ වුණොත් එහෙම මහා ප්‍රීතියක් උපදිනවා. අපේ හිත හැම වෙලේම මොන හරි හොයගෙන ඉන්නේ. කාමච්ඡන්දේට යට වෙලා ඉන්න හිත හැම වෙලේම මොන හරි හොයනවා.
උදේ ඉඳන් හැන්ද වෙනකම් හොයනවා 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 ඉවරන්නේ නේද පාර බැල යන කොටත් හොයනවා ගෙදර ඉන්න කොටත් හොයනවා මොනවද හොයන්නේ ලස්සන රූප පෙනේවා කැමති ශබ්ද ඇසේවා නේද කැමති ගන්ධ ලැබේවා කැමති රස ලැබේවා කියලා හැම වෙලේම ප්‍රාර්ථනාව තියෙනවා අපේක්ෂාවෙන් ඉන්නේ දැන් හම්බේ දැන් හම්බේ හම්බුනා කියලා කියන කාලෙක ඉන්නේ අප්ප දැක්කේ කියලා තියෙනවා එහෙම තත්වෙකින් හැම වෙලේම අපේක්ෂාවෙන් ඉන්න අපිට හිතේ තියෙන ඒ ඉල්ලන ගතිය නැති වුණොත් කොච්චර සැනසීමද බලන්න දැන් අපි මේක උදාහරණකින් පැහැදිලි කරගමු මේක පැහැදිලි කරගත යුතු තියෙන හින්දා හොඳ මං කැමති කෑමක් ව්‍යංජන වර්ගයක් තියෙනවා මං කැමති ව්‍යංජන වර්ගයක් තියෙනවා ඒවත් එක්ක හොඳ බත් එකක් බෙදලා තියෙනවා හරිද එහේ දැන් මට බඩගින්නකුත් තියෙනවා බඩගින්න තියෙන ලාග මේ වගේ බණක් කියන්නේ ඒ જાති බත් එකක් මෙතන තියෙනවා මොකද වෙන්නේ බත් දැන් බණ අහන ගමන් මොකද කරන්නේ දැන් මේ බණ ඉවරයි දැන් මේ බණ ඉවරයි දැන් මේ බණ ඉවරයි කියලා අර කෑමක දිහා බල 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 ඉන්නවා මිසක්ක හිතන සංසුන් වෙනවා මිසක්ක බණ අහන්න පුළුවන්ද බැ දැන් බත් එක දෙනවා කන්න කියලා තුන් කාලක් කනවා දැන් කා ගන්න බැ ඉතුරුයි දැන් ඉතුරු ටික මෙතනින් තියෙනවා ඉතුරු ටික මෙතනින් තියලා මම බණ කියන්න පටන් ගත්තොත් ওই පැත්තේ කට්ටිය ආය අරක දිහා බලන්න පටන් ගන්නේ නැහැ නෑ දැන් හොඳට කෑවට පස්සේ දැන් ඉතුරු කරේ ඇති හින්දානේ නේද අන්න බලන්න අපි කැමති දේ කාලා කන්න බැරුව දැන් ඉතුරු කරලා තියෙන වෙලාව ගත්තොත් ඒක කෑම පිළිබඳව නොසන්සුන්කමක් තියෙනවද නෑ කොහෙද ඒ නොසන්සුන්කම නැත්තේ බඩෙන්ද නෑ සිතේ නේද කැමති කෙනාව දකින්නකම් මට ලොකු නොසන්සුන්කමක් තියුණා කැමැත්ත තිබ්බා හැබැයි දැකලා දැක්ක ගම ඒක විතරයි නේද අන්න ඒ වෙලාවේ දැන් අර අර කැමති කෑම කෑවට පස්සේ අපේ හිතේ දැන් සතුට වෙලා තියෙනවා කිව්වේ එන්න ඒ සතුට එන්න ඒ තෘප්තිමත් ගතිය එක දිගට තිබුණා වෙනස් වෙන්නේ නැද්ද එතකොට නගේ බඩගිනි වෙනවනේ කියලා අපිද මොකද කරේ දැක්ක දැන් මට කවුරුහරි දකින්න ඕනේ දැක්කට පස්සේ මගේ හිත සතුටු වෙනවා. ආ දැන් ඇති. ඒක දැන් දැන් ප්‍රමාණවත් දෙයක් සතුටු වුණා. ඒ සතුට එක දිගට තියුණා නම් ආය ආය අරයා දකින්න ඕන කියලා මගේ හිත ඉල්ලයිද? ආය අර කෑම කන්න ඕන කියලා මගේ හිත ඉල්ලයිද? ආන් එහෙම වුණොත් අපේ හිත තෘප්තිමත් දැන් හොඳට කෑම කපම තෘප්තිමත්. ඒ කෑමෙන් තෘප්තිමත්. එතකොට අවශ්‍යය හම්බුනහම ඒ දැකීමෙන් තෘප්තිමත් නේද ආන්ගේ තෘප්තිමත් වෙච්ච අපේ හිත ඒ විදිහට තියුණු කොච්චර සැනසීමෙන් ඉන්න පුළුවන් දැන් වැඩේ වෙලා තියෙන්නේ මොකද පේන්නපු දේවල් මාය පෙන්වන්න වෙලා අස්වපු දේවල් මාය අසන්න වෙලා විඳපු දේවල් මාය විඳිනේ කරවන්න වෙලා එහෙනම් තේරෙනවද එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා නේද අන්න එහෙම නැතුව එක දිගට තෘප්තිමත් ගතියෙන් තිබ්බනම් හැමදාම සතුටින් ඉන්න පුළුවන්. එහෙනම් කාමචන්ද ව්‍යාපාද තීන මිදු උදාති කුච විචිකිච්ඡා කියන ඒවා සංසිඳනවා කියන්නේ අන්න ඒ වගේ ලොකු සතුටකින් ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව. ඒ කියන්නේ හිත මොකුත් ඉල්ලන්නෙත් නැහැ එපා කියන්නෙත් නැහැ. දැන් වැඩේ වෙලා තියෙන හිත ඉවරක් නැතුව ඉල්ලනවා ඕන නැතිව හම්බුනහම එපා කියනවා. අන්න ඒ වගේ හිතෙන් ලැබෙන එක එක අනකිරීම සහ බලකිරීම නැති වෙලා ගිහිල්ලා කයේ දැනීම නැති වෙලා ගියොත් මොන තරම්නම් සැපයක් එතන තියෙනවද ඇයි හිතේ තියෙන මේ ඉල්ලන ගතිය නැති වෙනකොට ඒක මහා ප්‍රීතියක් බවට පත් වෙනවා කයේ තියෙන දැනීම නැති වෙනකොට ඒක මහා සැපයක් බවට පත් වෙනවා කය දැනීම නැතිවීම සැපයක් කියලා ඉවරලා කෙනෙකුට හිතාගන්න අමාරු නම් මම මෙහෙම කියන්නම් දැන් පොඩ්ඩක්වත් ගැස්සෙන්නේ නැති වාහනයකද යන්න කැමති නැත්නම් ටිකක් ගැස්සෙන වාහනයකද යන්න කැමති වැඩිපුර ගැස්සෙන වාහනයක යන්න කැමතිද කුෂන් පුටුවකද ඉඳ ගන්න කැමති ලෑලි පුටුවකද ඉඳ ගන්න කැමති ඇයි මොකද්ද පහසු පහසුයි කියන මොකද්ද පහසු
ගැස්සෙන්නේ නැති වාහනයක යනකොට තියෙන පහසුව මොකද්ද? දැනෙන්නේ නැහැ නේද? දැනෙන්නේ නැහැ. ගොඩාක් සැපතැනක වාඩි වෙනවා කියන අපේ භවන වගේ ඉඳගත්තද කියලාවත් දැනෙන්නේ නැහැ. හා නේද? එතකොට අර දුරස්ත පාලකයක් ඇයි ටීවී එකට එහෙම නැගිටලා ගියොත් එහෙම හරි අමාරුයි කියලා අපි දැනෙනවනේ. දැනෙන්නේ නැති මාර්ග දාගන්න. කරගෙන පුටුවක් ඇයි? ඒත් එහෙමයි නේද? නැගිටලා කරගිලා අනිත් පැත්ත හරව ගන්න ගියාම කරදර හින්දා දැනෙන්නේ නැතුවම ඉන්න. දැනෙන කොහේ හරි තැනක පුටුවක් හදලා තියෙනවා කියලා හිතනද මේ පුටුවේ ඉඳගත්තුම ඉඳගත්තද කියලාවත් දැනෙන්නේ නැත්තම් ඒ පුටුව ගොඩාක් විලාධික වේද නැද්ද? නේද? ඒ ගොඩාක් සප්පහසු එකක් කියලා අපි කියන්නේ. හොඳයි, ඒ පුටුවේ ඉඳගත්තුම ඒ චිත්ත පීඩාව දැනෙනවනේ. මොනතරම් සැපට හදපු පුටුවක ඉඳගත්තු චිත්ත පීඩාවල් නම් අඩුවක් වෙන්නේ නැහැ. හොඳයි, යම් පුටුවක් තියෙනවා නම් ඉඳගත්තුම කායික පීඩාවක් නැහැ, මානසික පීඩාවක් නැහැ. එහෙම නැත්නම් ඒ පුටුව කොච්චර සැපද, කොච්චර විවේකීව ඉන්න පුළුවන්ද? කිසිම මානසික පීඩාවක් නැහැ, කිසිම කායික පීඩාවක් නැහැ. විවේකයේ උපරිමය කියන්නේ අනේ තත්ත්වෙද නැද්ද? අපි ගිහින් තැනකින් ඉඳගත්තා. කිසිමම කායික පීඩාවක් නැහැ, කිසිම මානසික පීඩාවක් නැහැ. එක මොහොතක් ඒ වගේ ඉඳ තිනවනවා නේද? කායික පීඩාවක්වත් මානසික බරක්වත් නැහැ. අඩුම ගානේ මේ මං තව අවුරුදු 10කින්වත් කාවත් දකින්න ඕන කියලාවත් අදහසක් නැහැ. දැන් එහෙම නැහැ නේ. හෙට දකින්න ඕන, අනිද්ද දකින්න ඕන, සැලසුම් හදනවනේ. එහෙම මොකක්වත් නැහැ. අන්නේ වෙනි අවස්ථාවක් උදා වුණොත් සිත මහා ප්‍රීතියකින් පිරලා යනවා. ඔන්නේ තත්තර කියන්නේ මොකක් කියලාද? විවිච්ච කාමේහි විස්ත අකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පද්ද විහෙරති කියන උන්නේ අවස්ථාව. හරි. ඒකට සල්ලි ඕනේ නැහැ. ඒකට කිසිම බාහිර දේක අවශ්‍යතාවයක් නැහැ. සතුට උපදවා ගැනීම සඳහා, හිතේ ඇතිවන සතුට උපදවා ගැනීම සඳහා අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හොයාගෙන හොයාගෙන ගියා. ඒවා හොයාගෙන හරියට මහන්සි වුණා. ඒ කිසිම දෙයක් නැතුව තවත් ක්‍රමයක් තියෙනවා අධික සැපයකින් ජීවත් වෙන්න. අන්න ඒ සැපය ගැන මතක් කරලා තියෙනවා ධර්මයේ දිව්‍ය ලෝක සැපයට වඩා වැඩි සැපයක් කියලා. දිව්‍ය ලෝකයේ ඉපදලා විඳින සැපයට වැඩි සැපයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලාවට කියනවා මාරයාගේ ඇහැවහුවාය, මාරයා අන්ධකලාය කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි කොහොම හරි අපේ ජීවිතයේ ඒ ලැබිය හැකි සැපයන් ලබා ගන්නත් උත්සාහ ගන්නම ඕනේ. මොකද දැන් තියෙන සතුට, දැන් අපි විඳින සැපය, සතුට කියන එක අනුමත රඳාපවතිලා තියෙන එකක්. දෙමව්පියන්ට ඒ සතුට ලබා ගැනීම සඳහා දරුවෝ ඕන වෙනවා, දරුවන්ට දෙමව්පියෝ ඕන වෙනවා, ආදරය කරන අය ඕන වෙනවා නේද? බාහිර අය මත රඳාපවතිලා මම කිව්වොත් එහෙම ඔය සිත හරියට නිකන් අවුරුදු ගානකට 99 අවුරුද්දකට බදු දුන්න ඉඩමක් වගේ. 99 අවුරුද්දකට ඉඩමක් බදු දුන්නොත් මොකද වෙන්නේ? ආයෙත් මේ ජීවිතේ ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ වගේ ඔය සිත්වල සතුට අනිත් අයට බදු දීලාද නැද්ද? අපරාධේ නේද? අපරාධේ අනිත් අයට බදු දීලා අනිත් අය මත රඳාපවතිනවා තමන්ගේ සතුට. තමන්ගේ හිතේ සතුට අනිත් අය මත රඳාපවතිනවා. ඉතින් අන්නේ රඳාපවතිම හින්දා අනිත් අය මත ජීවත් වෙන්න වෙලා තියෙනවා නේ. දැන් අපේ දෙමව්පිය එහෙම දරුවන්ට කියන අපිට ඔයාලගේ සල්ලි ඕනෙත් නැහැ, අපිට ඔයාලගේ මොකවත් ඕනේ නැහැ, ඔයාලා පරිස්සමෙන් හැබැයි ජීවත් වෙන්න හොඳින් ඉන්න කියලා කියනවා නේද? උදව් මුකුත් එපා, හොඳින් ඉන්න, ඒක තමයි ලොකුම උදව්ව. ඇයි හොඳින් ඉන්න කියන්නේ? නැත්තම් අර කට්ටිය හිත්වල හිතවල දුක් හට ගන්නවා. හරි, ඒකින්ද විතරයි ඒක හොඳින් ඉන්න කියලා කියන්නේ. ඒ කියන්නේ අනිත් දරුවෝ මත රඳාපවතිච්ච දෙමව්පියන්ගේ හිත දරුවෝ මත රඳාපවතිලායි තියෙන්නේ. ආන්ගේ රඳාපවතිලා තියෙන හින්දා එයාලට එයාලව ඕන වෙනවා, හොඳින් ඉන්නත් ඕන වෙනවා. ඉතින් මෙන්න මේකෙන් අත මිදෙන්න හිතෙන් කයෙන් දෙකෙන්ම අත මිදිලා කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය ඇති කරගත්තාම
ඔන්න ඒකේන සැපෙ විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආනාපාන සතිය අපි කතා කරේ ඔන්න තෙන්ට ලේසියෙන් වෙන්න පුළුවන් තරම් ආනාපාන සති භාවනාවේ. ඉතින් එහෙම වුණාම අපිට ඒ අවශ්‍ය කරන මේ ජීවිතේ අපි විඳිය හැකි උපරිම සතුට වලින් එකක් තවත් තියෙනවා කියලා තේරුම් ගන්න ඕන. මේ ඒක වයසට ගියාම නේද ඕන වෙන්නේ. අවුරුදු සාමාන්‍ය 65 70 වගේ එහෙමද නැහැ. 65 70 වෙලා මේවා කරන්න ගියාම මොකද වෙන්නේ? වෙනම සටන් වගේක් තියෙනවා. අර පස්සද්ධිය කියන එක ඇති කරගන්න අමාරුයි. වෙනම සටනක් තියෙනවා. මොකද්ද සටන? කයත් එක්ක නේද මේ ශරීරයත් එක්ක සටන් කරන්න වෙලා තියෙන්නේ. කොන්ද රිදෙනවා බෑ නේද? කකුල රිදෙනවා, කකුල් කොන්ද වත් එක්ක සටන් අල්ලන්න වෙලා. එන කළගත හැකි වෙලාවේ කරගන්න ඕනේ. කය සකස් කිරීමට අවුරුදු 60ක් විතර දා ඉන්න හරියනවද? නෑ නේද? කයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න නම් කයෙන් අපිට මොකද ලොකු ඔලිම්පික් තරඟයක් වගේ එකක් දිනන්න තියෙනවා කියලා ඒවා කරන්න වයසට ගිහලා හරියනවද? පොඩි කාලෙමත් හරියනවද? නෑ. ඒවට කාලයක් තියෙනවා. ඒ වගේ භාවනා ආදී දේවල් වලටත් ඒවෙන් විපුල ඵල නෙලා ගන්න නම් තරුණ කාලෙම ඒවා අත්හදා බලන්න ඕනේ. නැත්තම් ශරීරය යටපත් කරවන්න, ශරීරය දැනෙන්නේ නැත්තත්වයටපත් කරවන්න අපිට පුළුවන්කමක් ඇත්තේ නැති වෙනවා. ඉතින් ඒකෙන් මේ ප්‍රථම ධ්‍යාන මට්ටම කියන එක ළඟා නොවිය හැකි ළඟාවිය නොහැකි ලක්ෂයක් නෙවෙයි. හද චිත්ත ඒකාග්‍රය. දැන් අපි මේක ඔප්පු කරගමු කොහොමද මේ කය දැනෙන්නේ නැතුව යන්නේ කියලා. දැන් මගෙත් එක්ක සාකච්ඡා කර කර හිටියා. මගෙත් එක්ක සාකච්ඡා කර ඉන්නකොට මං කියනවා මේ පැත්ත ඉඳන් ඔය එක්කෙනෙක්වත් දැන් මේ ධර්ම දේශනාව ආරම්භ කරපු වෙලාවේ ඉඳලා හුස්ම ගත්තේ නැහැ කියලා. මං එහෙම කිව්වොත් මෙයා මොනවා කියයිද? අපි හුස්ම ගත්තා. ඇයි හුස්ම ගත්තා කියන්නේ කොහොමද? දැනුණාද? අපි හුස්ම ගත්තා කියලා කියන්නේ දැනුණාද? දැනුණා නෙවෙයි කියන්නේ. කොහොමද කියන්නේ? දැනුන්නේ නැත්තම් මම හුස්ම ගත්තේ නැත්තම් මාව මැරෙනවා කියලා දන්න හින්දා කියනවා මිසක්කා හුස්ම ගත්තා දැනුනේ නැහැ නේද? ඇයි දැනුනේ නැත්තේ? අතට හුස්ම ගත්තේ නැද්ද? හුස්ම ගනිද්දිත් ඇයි දැනුනේ නැත්තේ? අන්න හරි කල්පනාව නැහැ. ඒ ගැන අපිට හිත නැහැ නේද? හිත ඒ ගැන නැත්තම් ඒක දැනෙන්නෙම නැහැ. හිත ඒ ගැන නැත්තම් ඒක දැනෙන්නෙම නැහැ. විශ්වාසද? හරි. එහෙනම් මුළු ශරීරය ගැනම හිත නැත්තම් මොනවද? අනිවාර්යයෙන්ම දැනෙන්න නැතුව යනවද නැද්ද? අන්න බලන්න හිත වෙනත් අරමුණක එක දිගට යදෙව්වොත් මොකද වෙන්නේ? ඊට පස්සේ ඒ අරමුණ විතරක් හිතේ නැවතිලා වෙන කිසිම දෙයකට හිතට එන්න දෙන්නේ නැතුව ඒ අරමුණ විතරක් හිතේ කරකෙන්න පටන් ගන්නවා. නැවත හට ගන්න පටන් ගන්නවා. පුරුදු කරගෙන කියලා. හරිද? අන්න එතකොට වෙන කිසිම අරමුණකට හිතට එන්න පුළුවන්කම ඇත්තේ නැහැ. හරිද? එතකොට කයට ඉඩක් නැහැ. හිතේ දැනීම ඇති වෙන්න කයට ඉඩක් නැහැ. හරිද? එතකොට කයේ කිසිම දැනීමක් අපිට දැනෙන්නේ කයේ දැනීමක් දැනෙන්න හිතේ අරමුණට එන්න ඕනද නැද්ද? කයේ දැනීමක් දැනෙන්න හිතේ අරමුණට එන්න ඕනේ. එතකොට හිත ඒ කයේ අරමුණට එන්නේ නැත්නම් කය අරමුණු කරන්නේ නැත්නම් වෙන දෙයක හිත හිර වෙලා නම් එක දිගට නැగి එනවා නම් වෙනත් සිතුවිල්ලක් අන්න මට කියන්න බලන්න කයේ දැනීමක් ඇති වෙන්නේ නැහැ. ඒක අරුම පුදුම දෙයක්ද? හිත ඒකාග්‍ර කරගත්තොත් වෙන තරමුණක කය දැනෙන්නේ නැතු වෙනවා අපිට. සම්පූර්ණ කය දැනෙන්නේ නැතු වෙනවා. එතකොට අර පුටුවේ සැප වැඩි උනේ වැඩි වෙන්න මොකද උනේ? දැනෙන්නේ නැතුව ගියා. දැනෙන්නෙම නැතුව යනකොට මොනතරම් සැපයක් වෙනවා. ඉතින් ආනාපාන සතියෙන් අපි හතරවෙනි පියවර දක්වා කතා කරා. තුන්වෙනි පියවර අවසානයේදී මුළු හුස්මම අත්දැක දැක මුළු හුස්මම අත්දකින්න පුළුවන් කියලා මම කිව්වා. උඩු කයම හරියට නිකන් මේ මොකක්ද
උඩුකයම මයින්හමක් පුම්බනවා වගේ සම්පූර්ණ හුස්ම අධ්‍යක්ලා ඒකට අපි සාකච්ඡා කරානේ පියවර තුනක් ඒ තුන්වෙනි පියවර අවසන් වෙනකොට සම්පූර්ණ හුස්ම අධ්‍යක් ගන්න පුළුවන් ඒ සම්පූර්ණ හුස්ම අධ්‍යක් ගත්තට පස්සේ ඒ ඒකාකාරී ඒ හුස්මේ තියෙන ඒකාකාරී රටාව තමන්ගේ හිතේ ඇඳෙනවා අන්නේ හිතේ ඇඳුනට පස්සේ ඒක නැවත 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 ඒ හැඟීම ඒ චේතනාව ඒ හුස්ම හඳුනා ගැනීමේ ස්වභාවය හි නැවත 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 යෙදීමෙන් අර සම්පූර්ණ හුස්ම අත්දකින්ද කලින් කාලයක් ගියා නම් ඒ කාලයට වැඩිය අඩු කාලයකින් නැවත වරක් අත්දකින්න පුළුවන් ආයත ඊටත් වැඩිය අඩු කාලයකින් ආයසරයක් සම්පූර්ණයෙන් අත්දකින්න පුළුවන් මෙහෙම 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 කරගෙන ගියොත් හුස්ම පිළිබඳ ඇතිවෙච්ච මනෝ අරමුණේ විතරක් අපිට හිත නවත්තගෙන වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා හුස්ම පිළිබඳ මේ ඇතිවෙච්ච මනෝ අරමුණේ විතරක් වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා අන්න එතකොට කයේ කිසිම දැනීමක් ඇති වෙන්නේ නැහැ අපි නිකන් උදාහරණයකින් කතා කරමු දැන් මට මෙහෙම කියන්න දැන් අපි මොකක් හරි දෙයක් ගැන අපිට කෙනෙක් කෙරෙහි තියෙන කෙනෙක් කෙරෙහි තියෙන ආදරය කියලා හිතන්න ළඟ ළඟ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ආදරය කියන එක අඩු වෙනවද වැඩි වෙනවද ආදරය කියන එක වැඩි වුණොත් මතක් වෙන වාර ගාන අඩු වෙනවද වැඩි වෙනවද මතක් වෙන වාර ගාන වැඩි වෙනවා එහෙනම් අන්නේ වාර ගාන වැඩි වෙනවා වගේ මේ නැවත නැවත භාවිතා කරන්න භාවිතා කරන්න භාවිතා කරන්න මේ හිතේ කුමන හෝ භාවනාවක් එක්ක අසුබය වෙන්න පුළුවන් මරණ සතිය වෙන්න පුළුවන් කුමන හෝ භාවනාවක්ින්ද අපි හැඟීමක් ඇති කරගන්න කියලා උපදෙස් දෙනවා භාවනා කර නැත්තන්ට එතකොට ඒ හැඟීම නැත්තම් චේතනාව ඇති කරගත්තට පස්සේ ඒ චේතනාව නැවත සකස් වීම සඳහා දැන් චේතනාව කියන එක තේරුම් ගමු දැන් අසුභ භාවනාවේදී අපි ඉදිරියේ සාකච්ඡා කරනවා අපිට මේ මුළු ශරීරයම පිළිකුලයි කියලා හැඟීමක් එනවා මේ මුළු ශරීරයම පිළිකුලයි හරියට නිකන් පාරේ තියෙන බලකුණක් දැක්කහම අපි ඒක දිහා බලලා අපෝ මේක පිළිකුලයි මේක ඇහැ පිළිකුලයි කන පිළිකුලයි නාහේ පිළිකුලයි කියලා කියනවද නැහැ අන්න එකපාරටම අපිට හැඟීමක් එනවා මේක පිළිකුලයි කියලා අන්න ඒ හඳුනා ගැනීම වගේ සම්පූර්ණයෙන්ම එක හැඟීමකට පත් වුනහම ඒ පත් වෙන හැඟීමට පත් වෙන්න අපි හිතමුකෝ ඒ සම්පූර්ණ මේ ශරීරයේ පිළිකුලයි කියන හැඟීම උපදින්න අපිට ගියා කියලා සතිය තව 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 උත්සාහ කරොත් සතිය දෙසරයක් බැරි වේද තව තව උත්සාහ කරොත් සතියකට දෙපාරක් පුළුවන් තව තව උත්සාහ කරොත් දවසකට සැරයක් පුළුවන් තව උත්සාහ කරොත් තව 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 පුහුණු කරොත් දවසකට කීපවතාවක් පුළුවන් තවත් පුහුණු කරොත් පැයකට සැරයක් පුළුවන් තවත් පුහුණු කරොත් ඔය විදිහට දිගින් දිගට පුහුණු කරගෙන පුහුණු කරගෙන පුහුණු කරගෙන ගියොත් අන්තිමට ඒ හැඟීම විතරක් අපේ సంతානේ ඉතුරු වෙනවද නැද්ද ඒ හැඟීම විතරක් ඉතුරු වෙනවා අන්න ඒ හැඟීම විතරක් ඉතුරු වුනහම ඒ කියන්නේ ඒකට කියනවා හිතේ මේක නැගෙනවා කියලා චේතසෝ අබිනිරෝපණා කියලා කියනවා අර අරමුණ විතරක් හිතේ එක දිගට නැගිට පටන් ගන්න එක මං කරන දෙයක් නෙවෙයි එක සිද්ධ වෙන දෙයක් මේක පුරුදු කරපුවා පුරුදු කරපුවා අන්නේ අවස්ථාවට ආපහු කියනවා ඒ කියන්නේ ඒ අවස්ථාවට ආපහු කියන ප්‍රථම ධානය කියලා ඒ කියන්නේ මොකද්ද ආයාසයෙන් කරපු දේ નિરાයාසයෙන් කෙරෙන මට්ටමට පත් වෙනවා ආයාසයෙන් මෙච්චර වෙලා කරගෙන ආපු දේ નિરાයාසයෙන් කරන නෙවෙයි කෙරෙන මට්ටමට පත් වෙනවා අන්න ඒ කෙරෙන මට්ටමටපත් වුණාම ඒ කියන්නේ දැන් මට එක දිගට එක දිගට එක දිගට එක දිගට මේ අරමුණ හිතේ නැගෙනවා මිසක්කා මේක මේ වෙනත් කොහෙ යන්නේ නැහැ මට මම හිතේ ඒක නග ගන්නව නෙවෙයි හිතේ අරමුණ මම නංවා ගන්නව නෙවෙයි හිතේ අරමුණ නැගෙනවා එක දිගට වෙනසක් නොවේ එතකොට ඒ වෙනසක් නොවි එකම අරමුණ එක දිගට නැගීගෙන නැගීගෙන එනකොට එනවා නම් මොකද වෙන්නේ මේ කයේ තියෙන දැනීම ඒ කයේ මේ දැනීම තියෙනද එතෙන් හිත යමු නම් එහෙම නැතුව ක්‍රමානුකූලව ස්වයංක්‍රීයවම හිත එක දිගට ඒ අරමුණ ගන්නව නම් ඒක තමයි විතක්ක කියන චෛතසිකයේ ස්වභාවය
ඒ අරමුණ මේ හිත එක දිගට ගන්නව නම් ආය වෙනත් මේ බාහිර එකක්වත් එන්න දෙදියා හරිද ඒ විතරක් නෙවෙයි ඒ අරමුණම ගන්නව නම් ඒක කුසල ආරම්මණයක් එතකොට ඒ අරමුණම ගන්නව නම් වෙනත් වෙනත් අරමුණු වලින් කාමචන්ද ආදී කය දැනෙන්නේ නැහැ වගේම කාමචන්ද ආදී දේවල් වලින් ව්‍යාපාද තීන මිද්දා ආදී කිසි දෙයක් හිතේ නැගෙන්නේ නැහැ ආංගේ ගන්නට පත් කරගත්තාම කයෙන් නිදහස් වෙනවා සිතෙන් නිදහස් වෙනවා කයෙන් හිතෙන් නිදහස් වෙනකොට මම අර කිව්වා වගේ ආයම්මා වගේ නේද තමන්ට ඒක හින්දා ඇති වෙන විශාල ප්‍රීතියක් විශාල සැපයක් තියෙනවා ආංගේ ප්‍රීතිය සැපේ භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙනවා හරි ඉතින් ඒක අපි ආනාපාන සති වගේ භාවනාවක් කරද්දී හොඳට දැනගෙන ඉන්න ඕන මං යා යුතු කඩේම මොකද්ද කියලා. එතෙන්ට ගියාට පස්සේ කියනවා කර්මන්‍ය වෙච්ච හිතක් කියලා. ඒ කර්මන්‍ය වෙච්ච සිතකින් අපිට පුළුවන්කම තියනවා ඒක විදර්ශනාවට හැරෙවොත් නාම රූප පරම්පරාව පිළිබඳව දැනගත යුතු දේවල් දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ පිළිබඳ අපි ඉදිරියේදී බොහෝ වශයෙන් සාකච්ඡා කරනවා. එක එක අරමුණක හිත නවත්වා ගැනීම. දැන් ආනාපාන සතියේදී හතරෙනි පියවර සම්පූර්ණ කරගත්තා. ඒ හතරෙනි පියවර සම්පූර්ණ කරගෙන ඒක විදර්ශනාවකට හරවන හැටි, ඒක විදර්ශනාවට යොමු කරන විදිහ ගැන පසු සාකච්ඡා කරනවා. අද අපි සාකච්ඡා කරේ මේ සමත භාවනාවේ තියෙන يعني ආනාපාන සතියෙන් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්නේ කොහොමද? ඒක තියෙන වටිනාකම මොකක්ද කියන එක ප්‍රථම ධානයේ ආනාපාන සතිය විතරක් නෙවෙයි ඕනම භාවනාවකින් ප්‍රථම ධාන මට්ටමට යන්න පුළුවන්කම තියෙන. ඉතින් මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා හිත පුරුදු පුහුණු කරන්න. නේද? ඒකාග්‍රතාවයක් ඇති වෙන තැනට හිත පුරුදු පුහුණු කරන්න නිකම්ම ඉන්නේ නැතු. බොහෝ කාර්ය බහුලයි තමයි ජීවිත. නමුත් උත්සාහ කරොත් කාලය මිලඟු කරන එක හුඟක් අමාරු දෙයක් නෙවෙයි. ඒකින්ද හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා තම තමන්ගේ ජීවිත සුගතිමුදිත කරගන්න අවශ්‍ය කරන ශක්ති ධෛර්ය ලැබේවා. මේ ධර්ම දේශනාවකට දායකත්ව ලැබීමෙන් ජනිත කරගත්තා වූ සියලු කුසල ශක්තියින් සියලු පුණ්‍ය ශක්තියින් හේතු කොටගෙන මේ අත්තන්ට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම ඒ සියලු පිම්පෙත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති.